එදයේේ රනෙ වික්‍රමසිංහ මහත්ත්‍යයා දියරුදුන්න්නට පස්සේ ප්‍රසිද්ධිය කියලතිබ කතාවක් තමයි, වහම ක්‍රියාම්ම කන පැරදි ආණ්ඩුව විසින් විශසම පොලිසියටට ස හමුදාවට දීලතිබුණු නියෝගෙ. එක අර අවස් ව නහම බෙඩිතියන්න පුළුවන් කියෙල දීලතිබුණු බලිය වහම නැබතවතාවක් හැඳවනවයි කියබපු කතාව. හැබැයි ඒ මේ වෙනකොට නිච්චිතෝම විහිළුවක් බෝට පත් වෙලා තියෙනවා. අද දිනේදී විශෂම දුමින්දගේ අල්්‍යගේ නාලිකාව ප්‍රසිද්්‍ය එඩි කරලත්තියෙනවා? ආතකම ප්‍රදශ සිද්ධවෙලාතින වැඩි තබී මක් සම්බන්දිි. ඒ රාත්‍රී දොලහට විතර තිලෙන සුරේෂ් කියන තරුණයාගේ නිවසට වැඩි තියලා තියනවා. එකක සිද්ධ වනේ ඇන්දිරි නීතිය තුළ ඇදරි නීතිය කාලේ තුළදත් තමයි, මේ තිලෙන සුරේෂ් කියන තරුණාගේ නිවසට වැඩි තියලතියෙන්නේ. මේ වෙලාවෙේ පොලියේසේ නීතිියගෙන හිටියාද කියනක බර පතල ප්‍රශ්නයක්. මොකද මේ මෙනොකොට මේරැටන කාලකන්න පාර හොරුන්ට පොලිස් ආරක්ෂ උපරේම දෙනගමං. ආ්ඩුවට විරුද්ධුව සටන් කරන ආණඩුවඩ විුරුද්ධුව කරුණ දිරිපත් කරන සියලුම දෙනා මර්ධනය කරන සැස්මකතමයි මේ කාලකන්නේ පාහර ආණ්ඩුවඉන්නේ. විශසම මේ රටේ පෞ්ගේ දවස්වල සිදුවනු හැමක් සිද්ධියකටම මේ කාලකන්නේ ආණ්ඩුව වගක යුතුවෙනවා. මොකට මිනිීමරුමරත් ගෝටත් නිරන්තරයම තමන්ට විරුද්ධුව අපපු හැම මතයක්ම මර්ධනය කරේ මිනි සුද්ඝාතනය කරලා. අතපය කඩලා. කොටින් ඒරටේට ඇතුළේ මනිසුන්ඩ ජීවත් වන්න වැදි. වපසරියයක් කදලා. ඒරඩේම තමයි, පවුගේ දවසේ ඔවන් ගෝල්පේසකෑ ඇතුළෙක්තලේ හැබයි උු මනිස්සුන්ට දීපු බෙහෙත් අවසානදී මිනිස්සු උන්ට දෙන්න පටාන්ගත්තා. ඒ ප්‍රථඵලයක් විදියට තමයි, ැදමලන ඇතුළු සමස්තටම මේනටේ මිනිස්සු ප්‍රතිචාර දැක්වේ. මිටතුරණ, කිසියන් පුද්ගලය ප්‍රචන්්ඩ විදියට ප්‍රචන්්ඩඇත්වය වපුරණවනං ඒ අනි පැත්තට ඒවිගේටම එනමයි කියන එක මරා වගේම ගෝටත් දැන ගතීතුව තිබුණ. නොකද අනි මිනිසුන්ගේ අතපය කඩනකොට, ඒ මනිසුන්ගේ ගවල්වලට හිලා ගිනිතියනකොට දරුව ඉස්ත්සරා දෙමවපියෝ ගහතනය කරනකොට අදාරක්ෂිත කලාපය මිනිස්සු මරණකොට මිනිමරු මරටෝය සදාචාරය මතක තිබුණනෙන්නේෑ. කොටින්ම ඒයේ දිනේදේ ඇන්දරි නීතිය දාලා තියෙනකොට ආණ්ඩුව කියපු කතාව තමයි මේ ඇඳරි නීතිය දාලා තියෙන්නේ රට ආරක්ෂ කරන්නයි කියන කතාව. හැබයිඒ මේ පට්ට පල්බොරුවක්. මේ කාලකන්නේ හැමුදාව ඉන්න. කුලි හේවායෝ ආයල්ධාරගන මේ දඟලන්නේ ජාති ද්‍රෝහින් රකින්න. එමනැතම් මේ පල් හොරු තක්කඩිඩක්කින්න. මුගේ මේ හැම උන්ඩම්ම පාල්චියමින් තිබෙන්නේ ඔබෙත් මගේත් ජීවිතයට එරෙහිව. මෙ වෙනකොට තින සුරේශගේ. නිවසට වෙඩිතීම සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දනුවත් කරලාති වෙනවා.ඒවගේම ප්‍රදේශය බාල බාරල් ප්‍රධාන පොලිස් නිියලධාරින් සියලුම දෙනා දැනුවත් කරලා තියෙනවා. හැබැයි මේ වනතුරු සිද්ධ වෙච්ච දෙයක් නෑ මේක මාධ්‍යවට ඇවිල්ලා ඉවරයි. ඒවගේම තවත් සිද්ධයක් වාර්තාාවෙනවා සම්පත් පෙරර කියල ස්තරුණෙක් පැහැරගෙන යෑමක් සිද්ධ වෙලා තියනෙනවා. මිටතුරනි තිල්න සුරේස්ේ නිවසට වෙඩිතීම සම්බන්ධය මේ වෙනකොටත් ප්‍රදේශය ජනතාව උද්ඝෝෂණ ආරම්භ කරලා තියෙනවා. අනිත්කාරණය තමයි මේ තරුණය බොහොම පැහැදිලිවත් මර එල්ලකරපු ප්‍රහරයට ප්‍රතිප්‍රහරැල්ල කරන්නගේ තරුණෙක් නෙමයි, මොහු කරලා තියන එකම වරද තමයි. මිනිස්සු ඉස්සරහ මේ මිනීමරු කාලකන්නේ පාහර ආණ්ඩුව තියෙන, හොර මැර තක්කඩිකන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධය කතාකිරීම ඒ ප්‍රතිඵලයක්වි ගට තමයි, ඔහු ගෙනවසට වැඩි තියල තියෙන්නේ. ජොන්ස්ටන් කියල කියන්නේ නොම්බර එකේ පහර කුපාඩි තක්කඩී. ඔත් විශෂම සම්ප පෙරර කියෙන තරුණය පැහැරගෙනයාීමට හේතුවත් තමයි. ඔහු පහුගේ දවස්වල මේරට සිද්ධවෙච්ච බොහෝ ප්‍රචන්්ඩ ක්‍රියාවලට එරීවම ප්‍රසිද්ධිය ප්‍රතිචාර දක්වඔපපුද්ගලික් ඔබ දකින්නට ඇති පවුගේ දවස්වල ඔය මාවතකම පැත්ත තිබේ. උමන්දාව කෙන ගුප්බෑ මේ සිද්වෙච්ච සිදධ ප්‍රසිද්ධියම අධ්‍ය එලිකර. විශේෂම තමන් මුලින් මැන්් රහත් වනයි කියලා දැම් බුදුනයි කියාගන්න අර සමන්ත බඩ්ඩගෙන පාහරයා. මුදාාවත්තක එකුතු වෙලා පොලිසි අත්ත එකතු වෙලා හමුදාව සෙබල්ලු දාගෙන පිස්සු කලිනමයි කියන එක ප්‍රසිද්දියම මාධ දයට එලිවුුණ. ඒ විතරක්නෙමේ විිශේෂම රාජ පක්සලගේ ඇට තලපු. දෞවවඳන ගායකෙක් තට්ට ගාල සූරදාගෙන තමන්ගඇත්වල, පන්ස ඇතුළ තියනෙ කෙනන එලවුුණ. ඒවගේම ජොනියයා අම්තිම මහතේ මේ පන්ස ඇතුරේ ැවල් ලබුණයි කියෙනනෙලවුුණ. පිශේෂම මේ සිද්ධිවලට. එලි කරන්න මදදි අත්ව චේෙක් තරුණේගේ ජීවිතිය මේ වෙන කොට. තරා උන්ඩේකින් අවසංකරලා තියනවා මිට්වරණනි මේරටේ මිනිසුන්ට ප්‍රශ් කර අයිතියක් තියෙන. මොකද ඒකා අපේ අයිතියක්. ඒක ජොස්ටැන්වත් එහම නැතමයි සමන්ත බඩ්ඩටත් සමන් බඩ්ඩත් එක ගෞන් අදින අනි පාහරයන්ටවත් නවත්තන්න අයිතියක් නෑ. මුන් කතාගරන්නකොට කතා කරන්නේ බුදු හාමුදුරන්ගේ මල්ලි වගේ. හැබැයි මුංකරන්න තනි කරම දෙව්දත්තර වැඩ. අනික්කාරණය තමයි මේ නිශ්චත මොහොතේ. අපට පෙන්න්නන්නට හදන එකචිත්‍රයක් තමයි, දැන් ඔන්න ක්‍රමිය වෙනස්වෙමින් තියෙනවා දැන් ඔන්න ඔක්කොම ශෝයි කියනවා වගේ කතාවක් හැබ ඔබදාකින්නට ඇති අදවනකොට කැබිනට් එකට පත් කරලාතිෙන හතර දෙනාම පල් තාක්කඩි පාහර හොරු. රාජ පක්සලත් එෙක් එකුතු වෙලා මේරට උලාාකාපු පාහරය හතර දෙනෙක් තමයි පත් කරලා තියෙන. නිත්කාන්නන්නේමිතරනන්නේ මේ කුරුණෑගල තිබන්නේේ. මාමතකම සිද්ධවෙච්ච වෙඩිතබිම් දෙක සිද්ධිය සම්බන්ධෙන් මේ වනතුරු කිසිදු පියවරක් අරගෙනනෑ. අර ගනී කියලා බලාපොරොත්තුවක්තියන්නට බෑ නොකද ඒනිසාත් තමයි මේ වනකොට මේරටේ නීතින්චට සිද්ධවෙලාතියෙන්නේ. මහෙස්ත්‍රා තුසාබයට ගිහිෙල්ලා පෞද්ගලික නැතම් තයිව් පෙන්ඩ් දාලා එම නැතම් පොලිසිය කළයුතු වැඩක් අද පෞද්ගලක නීතීචෙන්ට මැදිිත් වෙලා මහෙස්තාත්තොරට පැමි කරන්න සිද්ධවෙලාතියෙන්නේ. ැයිස්තුවක් මෙන්න මේ පිරිසතමයි ඇවිල්ලා ගෝල්පේසකට ගැහවේ කියන කාරණි. මිටටෝණනි විශෂයම ජන්ස්ටන්් තම් මාාවතකම ප්‍රදේශය තුළ මේ ඇතිකරලා තියෙන භීෂණයත් සමගම ප්‍රදේශය ජනතාව ඉන්න ්බායිෙ. විශේෂයම නැවතවතාවක් ඇන්දරිනීතිය පාවිච්චි කරලා ආණ්ඩුවේ කුලි හයවායෝ පාවිච්චි කරලා මුං හදන්නේ බොහොම පැහැදිලිව මිනිස්සු කොහොම හරි මර්ධනය කරන්න. හැබැයි නිමසට වෙඩිතියපුූ. අවස්ථාව සම්බන්ධයෙන් මේ වෙනකොට තිලෙන සුරේෂ් කියන තරුණයා ප්‍රසිද්ධිය මාධ්‍යයට කියලා තියෙනවා, තමන් මොන හේතුවක් වුඩ බත් තිබ්බ පය ආපසට ගන්න සූදානං නැහැයි කියන කාරණි. අනිත් කාරණය තමයි මේ වෙනකොට එලි වෙලාත් තියෙනවා. මේ ගෝල්පේසකට ගහන හදපු වෙලාවේ අග්‍රාමාත්්‍යවරයාගේ ප්‍රධාන ආරක්ෂික නිලධාර්යා මේක වලක්වන්න උත්සාහ කරලා තියෙනවා. එවෙනකොට ඒ පුද්ගලයා එමන තම කියල පොලස් නිලධාරයා, එතන් තත්වයෙන් එනතඒ ප්‍රධාන තනතුරෙන් මාරු කරලා ඇල්ලා තියනවා. ට අතරව මිට ර්ණ ඊළඟ සිද්ධුවමින් තියෙනදේ තමයි, තමන්ට හිතවත්්‍යයවුන් තමයි මේ මෙමනකොට විධ පොලිස්ථානවලට යෝමින් තියෙන්නේ. මොකද සමහරසාමාන්‍ය එමන තම් හදවතක් තියන ොලයක්ත්තින බහුතරයා පොලිස්සිනිල ධාරින් මේ කාල කන්නන්නේ ආණ්ඩුව කියෙෙන වැඩ කරන්න කැමැතින්නේෑ. ඒනිසා තමයි, මන් මේ නිිශ්චද මොහොතේ හමුදාව පාාවච්චි කරමෙෙන් ඉන්නේ. ේෂ තිස් අවුරුදු යුදධයක් කරලා ආයුධ විතරා පාවිච්චි කරන්න දන්න මිනිස්සු මේ පාරට දාලා බයිනේතු දීලා මුන්ට වැඩි තියපං කියන තැනට ආණ්ඩුව පාත්වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි ආණ්ඩුවේ නිළමරයෝ වගේම කුළි හේවායෝ වගේම තක්කඩි එක තුළලා මේ විදිට බයනතුවෝ ෙවල්වුවල් ටැවිල්ලා මිනිසුන්ට හලා අතපයේ කඩලා වැඩි තියලයාන්නේ. මිවරන වගේම මේ වෙනකොට එලිවෙමින් තිබෙනවා අර්ගුනගේ අයියා එඒම නත්තහර හිටපු පොලිස් බාර ඇමිතුමා කියෙන තක්කඩි පාහරයා ගම් පහ තරුණෑන්ට විරුද්ධව විශාල මර්ධනයක් මුදාහරමින් ඉන්නවා. වගේම තාමත් ආණ්ඩුවට කඩේ යන සමහර පාහරයෝ මේ ආණඩ විසින් ඉදිරිපත් කරපු නැත්තැ ආ්ඩෝ මුදාහරපු මර්ධනයට එරව ප්‍රතිචාර දක්වපුූ බොහෝ දෙනගේ. ජායාරූප සහ විධ වීඩියෝ අන්තර්ජාලයට දාලා මිනිස්සුන්ගේ ජීවිත අනුතුරට පත්කරමින් තිබෙන. විශේසම මේ සමහර වඩියෝ සත්‍යබසයම මේ ගෝල්පේ සිද්ධියට සම්බන්ධින් මිනිස්සුද දක්වපුර ප්‍රතිචාර වලට සම්බන්ධ වඩියෝ නොවන බව තමයි මේ වෙනකොට තහවරුවමින් තිබෙන. විශසම ප්‍රසන්න රණතුන්ගේගේ මැරියෝ මේ වෙනකොට තමන්ගේ. ගම්පහ ප්‍රදේශය තමන් විරුද්ධවෙන්න හැම මනුස්සේක්ගම ජීවිතවලට තර්ගන එල්ල කරමින් ඉන්නවා. මිටෝර්ණනි කෙනෙක් තමන්ට විරුද්ධෝ පොල්ලක් ගත්තට පස්සි. අනිවාර්යම මිනිස්සු තමන්ගේ ආරක්ෂාවෙනුවෙන් දල් කැටයක් ගැනීම වලක් වන්නට බෑ. අද වෙනකට අපේ සමාජය තාපපේයට හේත්තුලා ඉවර. එනිසා අපි පෙරලා පහර දුන්නේනැත් තං අපේ ජීවිතාන තුරට යනවා. පිශේෂම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නැත්තඟර පොලිසින ගිරවා ප්‍රසි්තිය කියලා තියෙනවා සමාජ්‍ය මාධ්‍යවලට ඇවිල්ලා මේ වගේ. මිනිස්සු ප්‍රකෝප කරන දේවල් කියනවනං ඒවට බුරුද්ධ ක්‍රියාමක වෙනවායි කියන කාරණී. හැබැයි හුන්ගේ මේ බම්බූ නීතිය ඇයි එහන් ජොස්ටන්ඩ ක්‍රියාම්න්නකෝ නොවනේ. අද වෙනකොට මුන් හදන්නේ සමාජ මාධ්‍ය ජාලාල එන මිනිසු බය කරලා මිනිස්සුන්ට පෙන්න්නන්න දැන් රට සාමාන්‍යයයි කියන කාරණය. මොකද ප්‍රධාන මාධ්‍යතන සියල්ලම ආණ්ඩුව ගහන බෙරේට බොහෝ වෙලාවටන්න අටරනවා. හැබයි සමාජ මාධ්‍යය උන්ට ඕනු විදියට පාලනය කරගන්නට බෑ. එනිසා තමයි, සමාජ මාධ්‍යවල ක්‍රියාම් ක්‍රියාකාරීින් මේ වෙනකොට දඩයන් කරලා බය කරලා මර්ධනය කරන්නට හදන්න. මිටතුරණි අද වෙනකොට අපට වෙන විකල්පයක් නෑ. අපි තාපපයට හේත් තුලා ඉවරයි. මේ ක්‍රමය වෙනස් නොරොත්, අපට අද තෝරන් ගන්න සිද්ධවෙලා යෙන්නේෙ මරණය විතරයි. අපට තේරීම් දෙකක් නෑ. එක්කෝ අපි ක්‍රමය පෙරලන්න සටන් කරන්න සිද්ධ වෙනවා. එක්කවා අපේ ජීවිතයට තියෙන ආසාාව අත්තරලා තරාජපක්ෂ පවුලට දිගින් දිගටම වහල්කංකරලා හිඟන්න වගේ පාරේ බඩගින්න මැරන්න සිද්ධ වෙනවා එන් සමිත්වෝණ දැන්වෙනකොට අපට පේන කාරණයක් තමයි. නැමත වතාවක් අපේ සමාජයේ මිනිස්සු කැහිගේෑනිදිීලා හටු ගෑනි ගන්න ලෑස්තුවෙමින් ඉන්න. මේික අමුතු කාරණයක් නෙමේ ඔබ දකින්නට ඇති මාකෝ මීට අවුදු තියකට ඉස්සල පිළිපී මිනිසු ගහල එව්වා ග ෙදර කඩලා කොච්චර දේපලත් තියනොද කියෙලා මිනිස්ස එලියට පෙන්න්නුවම්. හැබැයි නැමතවතාවක් මාකෝස්ක කොල්ලා ඒරටේ මිනිස්සු වැඩිම චන්දයම් බලියයට ගෙනීමින් ඉන්නවා. මේකම තමයි මු තවල් පොඩි කාලයක් ඇතුළෙත මේ රටතුළ කරන්නට හදන්නේ. රාජපක්සේම හොතේ ඉන්න මරුවා දැක දැක. හැබයි උෙතියෙන ලොකුම ආසාාව තමයි තමන්ගේ ලොකු කොල්ලා ජනාධිපති කරනයක එනි සම්මිත්තෝරණ මේ කාලකන්නේ සැලසුම් පරාජය කරන්න පුළුවන් ඔබටත් මටත් විතරයි. ඒ ක්‍රමනසක් මසාක් පුද්ගල මැනස්කින් බලාපොරොත්වයන පුලුවන් දෙයක් නෙමේ. අන්න ඒ නිසා මේ නිශ්චිතම හොතේ ඒක කරන්නට පුළුවන් ඒගැ හැඟීමමක්තිමෙන දැක්මක්තිමන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේමටය මිත්‍රෝනි අර්ග ජයගහනයන තිබෝ ට සීපත් කමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට්ට ජය.